අයිබෝවන් සුබදසනක් අද බ්‍රහස්පතින්දා අප්‍රේල් මාසේ 29 අලුත් දවස උදා වෙන්නේ සෑම උදෑසනකම අපි අලුත් බලාපොරොත්තුකුත් එක්ක දවස ආරම්භ කරන්නේ කොහොමවත් සිවුදස වැඩසටහන අරඹන්න මේ දිනවල විශේෂයෙන් ඔබ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා ඒකට හේතුව තමයි කොරෝනා වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් නවතම තොරතුරු මොනවාද කියලා දැනගන්න විශේෂයෙන් අපි අසල්වැසි රට ඉන්දියාව මුහුණ දෙලා තිබෙන ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් ඒ තොරතුරු වගේම කාලීනව වැදගත් විදේශ තොරතුරු බොහෝමයක් එක්කයි අද අපි ඔබ හමුවන්න ලැබිලා තිබෙන්නේ ඒ තොරතුරු විශ්ලේෂණය කරන සුපුරුදු විදිහට බ්‍රහස්පති Siwdesa the Medria Pitaka in the Provina with the Smith which are commanded with the Hujadisanaka. I want to Siwudesanak. Eating a Tora got to Toratu, a kidnick, a combo, the Pelagas, Senikila Baran, Tickable, that was a Toratu Pelagas, Manabalam. India, Corona, Vasanga, the Tatue, Darnubaba, Ketaram, the Kailamtu, and Pedilicale Tunehe, Bohodan, a Sampadin, Toratu, Yavat Kalin, Vinis Rini, Atrim Mudal Tibuna Pirisa, a Sampadin Petika Labakaniti, Samar Pudgalin, Tamata Tibuna Poutgalika, Wahanapa, Vikunula, Oxygen Cylinder, Dupad Minister to Bedati Posta, India Tula, Puatse, Vose, Varta, Velatibuna, the Bevan Tatueka, the Marna Sankia, the Secret, Hilamitibuna, Jeevat Karavan Watavada, Mian, Brutu, they held to Mukha Karandikanik, India, Jonathan, Rajat Prashna. බවට පත්වලා තිබෙනවා කොහොමද වර්තමාන තත්ත්වය සංජීවි මේ සංඛ්‍යාලේඛන ඊයේ මේ ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිකුත් කළ ඊයේ දිනට අදාළ සංඛ්‍යාලේඛන දිහා බැලුවට පස්සේ ඉන්දියාවේ තත්ත්වය කතරම් භයානකද කියන කාරණය අමුතුවෙන් කිය යුතු නැහැ ඊයේ මේ ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශ කරන ආකාරයට ඊයේ දිනේ තුල රෝගීන් කොරෝනා වෛරස් ආසාදිතයන් 360,960 දෙනෙක් වාර්තා වුණා මේක තමයි ලෝකේ පුරා එක් දිනක් තුල මෙතෙක් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව. ඒ විතරක් නෙවෙයි ඊයේ දිනේ මරණ සංඛ්‍යාව බැලුවොත් එහෙම 3293ක්. කියන්නේ පිට පිට අපි බැලුවොත් එහෙම දින 7ක් පුරාවට ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 2කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතරම මේ වෙන විට මිලියන 18 දක්වා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තත්ත්වය තවත් දරුණු වෙයි කියලා. තවත් දරුණු වෙනවා. ඒ වගේම මරණ ජීවිත හානි සංඛ්‍යාව අනුව ඇත්තටම ඉන්දියාව පසුපසින් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රසීලය මෙක්සිකෝවට පසුව ඉන්දියාව සිවුරු ස්ථානය පසු වෙනවා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනුව දැන් ඉන්දියාව සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයට පසුපසින් මේ සංඛ්‍යාලයකට වෙනස් වෙනවා. අලුත් වෙනවා බොහෝ දුරට ඉන්දියාවේ තත්ත්වය මීටත් වඩා භයානක වන්නට පුළුවන් මේ අනබිදයට ගියොත් එහෙම මේ ඇතම් වාර්තාවල සඳහන් වෙනවා මේ කාපාක්ස් රතගාල් මේ වෙන විට ආදාහනාගාර බවට පත් කරලා තිබෙනවා. ඒ තරම් විශාල සංඛ්‍යාවක් මල්සිරු සංඛ්‍යාවක් ඉන්දියාව පුරා ගොඩ ගැසී තිබෙනවා. වැඩිම බලපෑමක් සිද්ධ වෙලා තිබෙන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේට ඉන්දියාවේ ඇත්තටම ගත්තොත් බොහොම සාරවත්ම ප්‍රාන්තය හැටියට සලකන්නට පුළුවන් මුම්බායි නගරයේ කේන්ද්‍ර කරගත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය අනෙක් අතට නව දිල්ලියටත් මේ රෝගයෙන් විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඉතින් ඉන්දියාවේ ප්‍රාන්ත 10ක් ඇත්තටම ගත්තොත් එහෙම මේ ලෝකයේ දෙවන විශාලතම ජනගහනය විසෙන රටේ ප්‍රාන්ත 10ක් තුලින් තමයි 74%ක්ම රෝගීන් වාර්තා වන්නේ වැඩිම බලපෑමට ලක්වුණු මහාරාෂ්ට්‍ර සහ නවදිල්ලිය ඇතුළුව. ඉතින් මේ ප්‍රදේශ දෙකම මේ වන විට අපි දන්නවා හුදකලා කරලා තිබෙන්නේ මේ අතරම සෞඛ්‍ය පද්ධතියට එල්ලවන බලපෑම අනෙක් අතට මේ ආදාහනාගාරවලට ෆියුනල් සයිට්ස් වලටත් මේ විශාල බලපෑමක් එල්ලවලා තිබෙනවා. තවදුරටත් ඉන්දියාව පුරා රෝහල් වල ඇඳන් සංඛ්‍යාව විශාල හිඟයක් තිබෙනවා. මෙඩිකල් ඔක්සිජන් සැපයීමේ විශාල අඩුවක් තිබෙනවා. අනෙක් අතට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නොමැති වීම නිසා රෝගීන්ට විශාල පීඩාවකට පත්වීම සිද්ධ වෙලා තිබෙනවා. බොහෝ දුරට මේ අර අපේක්ෂා භංගත්වයට පත්තුණු ජනතාව රෝහල් වටා ඓකරාශී වී සිටිනවා. ඖෂධාගාර ආශ්‍රිතව ඔවුන් ගැවසෙනවා. නමුත් ප්‍රතිකාර හොයාගෙන නමුත් බොහෝ දුරට ඔවුන්ට හිස් අතින් ආපසු ගමන් කිරීමට සිදු ඇති බවක් තමයි වාර්තා වන්නේ. ඉතින් ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදයට පසුව තමයි සිටින්න ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනුව මිලියන 31.32ක් ආසාදිතයන් සිටිනවා. ඒ වගේම අර මුලින් කියපු ආකාරයට ඇමරිකාව බ්‍රසීලය මෙක්සිකෝට පස්සේ සිවුන ස්ථානය පසුවනවා. මේ වන විට ලක්ෂ 2ක සංඛ්‍යාවක් මරණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබෙනවා. ඉතින් විශේෂම දිනකට අපි බැලුවොත් එහෙම මේ ලක්ෂ 3ක රෝගීන් සංඛ්‍යාවක් අනෙක් අතට මරණ 3000ක් වාර්තා වීමත් එක්කම මේ වාර්තාව තවත් තවත් ඉහළට යන්නට ඉඩ කඩ තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට
පසුගිය සතිය පුරා ලෝකයෙන් වාර්තා වෙලා තිබෙනවා කොරෝනා වෛරස් ආසාදිතයන් මිලියන 5.7ක්. එයින් 38%ක්ම වාර්තා වන්නේ ඉන්දියාවෙන්. රටවල් ගණනාවක් ඉන්දියාවට උදව් කරන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම රුසියාව වෙන්ටිලේටර්ස් 75ක්, ඒ වගේම ඔක්සිජන් නිෂ්පාදන බලාගාර 20ක්, ප්ලාන්ට්ස් 20ක් සහ වෛද්‍ය උපකරණ ලක්ෂ 2ක් යැවීමට කටයුතු කරලා තිබෙනවා. චෙක් ජනරජයත් ඔක්සිජන් සිලින්ඩර්ස් 500ක් ඉන්දියාවට පිටත් කර හැරීමට කටයුතු කරලා තිබෙනවා. අනෙක් අතට මේ අද ඒෂියා ටයිම්ස් වෙබ් අඩවිය ඉල්ලීමක් කරනවා ඇමරිකා එක්සත් ජනපදයේ සතුව තිබෙන මේ ඇස්ට්‍රාසෙනිකා තොග වහාම ඉන්දියාවට පිටත් කරලා යවන්නට කියලා. මොකද සඳුදා දිනේ දවල මන්දිරය ප්‍රකාශ කළා දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සතුව තිබෙන ඇස්ට්‍රාසෙනිකා COVID-19 එන්නත් තොග සියල්ලම ඉදිරි මාස කිහිපය තුළ වෙනත් රටවලට ලබා දීමට සූදානම් කියලා. නමුත් ඒ සඳහා මධ්‍යම රජයේ ආරක්ෂිත නියාමන නිලධාරීන්ගේ අවසරය ලබා ගත යුතුයි. නමුත් ඉන්දියාවට මේ මොහොතේ මේ උද්ගත වන තත්ත්වයේ බරපතලකම සැලකිල්ලට ගනිමින් ජනාධිපති ජෝ බයිඩන් අර රජයේ මධ්‍යම රජයේ නිර්දේශයකින් තොරව මේ එන්නත් කඩිනමින් ඉන්දියාව බලා පිටත් කර හැරීමේ වැදගත්කම මේ වාර්තාව මගින් අවධාරණය කර සිටිනවා. සමහර විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන් වෙලා තිබුණා දැන් ඇත්තටම මේ ඉන්දියාවේ වාර්තාවන මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව ඇතැම් විට මීටත් වඩා ඉහළ ගියක් ගන්නති කියලා. මොකද මේ සංඛ්‍යා ලේඛනගත කිරීම වල යම් අඩුපාඩුකම් තියෙනවද කියලා? ඔව්, මේක ඇත්තටම ගත්තොත් මේක අර හියුමන් කැලැමිටි එකක් කියලා. කියන්නේ මේ මානව ඛේද වාචකයක්. ඉතින් අපි දන්න ඉන්දියාවේ විශාල ජනකායක්, ඒ කියන්නේ මිලියන 1.4ක ජනකායක් ඉන්දියාව වාසය කරනවා. අනෙක් අතට මේ සංඛ්‍යා ලේඛන මේ මොහොතේ ලබා ගැනීමෙදී බොහෝ දුෂ්කරතා පවතින බවක් තමයි වාර්තා වෙන්නේ. සන්ධානයේ බිහිවන්නේ මූලික අරමුණු කිහිපයක් නිසා වෙන් ඇතැම් විට බලවත් රටවල් වල. නමුත් මේ සන්ධානයේ ඇතුළත තිබෙන අර්බුදකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් තමයි අපි ඊළඟට කියන්න සූදානම් වෙන්නේ. ඔව්, කොඩ් කියලා කියන්නේ මේ කොඩිලැටරල් සිකියුරිටි ඩයලොග් කියන හඳුන්වන ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව කියන රටවල් හතරෙන් සමන්විත නිල නොවන ආකාරයේ සන්ධානයක්. හැබැයි මේක ඍජුම ආරක්ෂක සන්ධානයක්. ඒ කියන්නේ මේ අපිට ගත නේටෝ වගේ ආරක්ෂක සන්ධානයක් කියලා කියන්නට බෑ. නමුත් මේ සන්ධානයේ මූලික අරමුණක් තිබෙන ඒ තමයි මේ කලාපය තුළ විශේෂයෙන්ම මේ ඉන්දු පැසිෆික් සාගර කලාපයේ හැටියට වොෂින්ටනයේ හඳුන්වන මේ කලාපය තුළ චීනයේ නැගී එම පිටු දැකීම. මේ නිසා තමයි මේ සන්ධානය අතර විවිධාකාරයේ එක පැත්තකින් යුදාභ්‍යාස, අනෙක් අතට තොරතුරු හමාරු කර ගැනීම සහ පොදු ආරක්ෂක වැඩපිළිවෙලක් වටා මේ සන්ධානය ගොනු වෙලා තිබෙන්නේ. හැබැයි දැන් ගැටලුවක් තිබෙනවා මේ ඇමරිකා එක්සත් ජනපදයේම ක්‍රියාකලාපයක් මුල් කරගෙන මේ වෙන විට කොට් සන්ධානය තුළ විශාල දෙදුරුමක් ඇති වෙලා තිබෙනවා. මේකට හේතුව තමයි ඇමරිකා එක්සත් ජනපදයේ මෑතකදී ඉන්දියාවේ අවසරයකින් තොරව ඉන්දියාවට අයත් අර එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් කියලා හඳුන්වන අනන්‍ය ආර්ථික කලාපය තුළට ඇතුළත් වීම සිද්ධියක් මුල් කරගෙන. මේ සම්බන්ධයෙන් ඉන්දියාව මේ වෙන විට නිල වශයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට තමන්ගේ විරෝධය පළ කරලා තිබෙනවා. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියට වෙනත් රටවලට අයත් සාගර කලාපවලට තමන්ගේ යුද නෞකා පිටත් කර හැරලා තිබෙනවා. මේ තත්ත්වය අපි දැක්කා ජපාන මුහුද ආශ්‍රිතව රුසියාවේ ස්වෛරීත්‍ය උල්ලංඝනය කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ මේ ආකාරයට කටයුතු කළා. ඒ වගේම දකුණු චීන මුහුද සම්බන්ධලුත් ඇමරිකා එක්සත් ජනපදයේ කලින් කල මේ තමන්ගේ යුද ශක්තිය ප්‍රදර්ශනය කළා. මේ මොහොතේ මේ ඇමරිකා එක්සත් ජනපදයේ කරලා තිබෙන්නේ ඉන්දියාවට අයත් ඔය ලක්ෂාද්වීප කියන දූපත් සමූහය. මේක තිබෙන්නේ අරාබි මුහුදේ ප්‍රධාන ගොඩබිමට නිරිත දිග ප්‍රදේශයෙන් ඉන්දියාවට අයත් අනන්‍ය ආර්ථික කලාපය. මේ අනන්‍ය ආර්ථික කලාපයට ඇමරිකා එක්සත් ජනපදයේ USS ජෝන් පෝල් ජෝන්ස් කියන යුද නෞකා ඇතුළු වෙලා තිබෙනවා. ඉතින් මේ නෞකාව ඇතුළීමේ සිද්ධිය මුල් කරගෙන අප්‍රේල් මාසේ 9 වෙනිදා ඉන්දියාව වොෂින්ටනයේට තමන්ගේ විරෝධය පළ කළ රාජතාන්ත්‍රික මාර්ග ඔස්සේ. ඒ අතරම ඇමරිකා එක්සත් ජනපදයේ මේ ෆ්‍රීඩම් ඔෆ් නැවිගේෂන් කියලා මේ ලෝකේ සාගර කලාපවල ගමන් කිරීමට තිබෙන අයිතිය කියාපාමින් තමයි මේ ආකාරයට ඇතුළු වුණේ. සාමාන්‍ය ඉන්දියාව මේ විදේශ නෞකාවලට ඉන්දියාවට අයත් සාගර කලාපයට ප්‍රවේශ වීමට ඉඩකඩ ලබා දෙනවා සිවිල් සහ වාණිජ නෞකාවලට. හැබැයි යුද නෞකාවකට මේ කලාපයට ඇතුළීමට අවශ්‍ය නම් නව දිල්ලියේ
අවසරේ ලබා ගත යුතුයි. මොකද මේක තමයි අර අන්ක්‍රෝස් කියලා හඳුන්වන මේ එක්සත්ජාතීන්ගේ සාගර නීතිය. ඊට අනුකූලව තමයි කටයුතු කළ යුත්තේ. නමුත් ඇමරිකා එක්සත් ජනපදය මේ ආකාරයට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් නවදිල්ලිය සහ වොෂින්ටන් අතර මේ වෙනුවට අර්බුදයක් උද්ගත වෙලා තිබෙනවා. ඒ අතර මේ අර්බුදය වඩාත් උත්සන්න කිරීමට බලපාලා තිබෙන තවත් එක් හේතුවක් තමයි ඉන්දියාව S-400 නැමැති ගුවන් ආරක්ෂණ පද්ධතිය රුසියාවෙන් ලබා ගැනීම. මේක ඇමරිකා එක්සත් ජනපදයේ දකින්නේ තමන්ගේ තමන්ට තර්ජනයක් හැටියට. වර්තමානයේ වෙනකොට මියන්මාරයේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු අපෙන් ඉගිලී යන්නේ නැහැ. අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් වෙන්නේ පෙබරවාරි මාසයේ පළවෙනිදා කියලා කියන්නේ රට පාලන බලයේ හමුදා අතර පත්වෙච්ච දවස. හැබැයි වර්තමානයේ වෙනකොට මේ දක්වා සිදුවිච්ච රට සිදුවිච්ච සිවිල් උද්ඝෝෂණවලදී නැත්නම් ජනතා විරෝධතාවලදී විශාල පිරිසක් මරණයට පත් වුණා හමුදා වෙඩි ප්‍රහාරවලින් පවා. ඇත්තටම දැන් රට හමුදා නායකය පොරොන්දු වෙලා තිබෙනවා අර ආසියානු කලාපීය සමුළුවේදී නායකයන් හමු වන්නට. දැන් මේක විශේෂ අවස්ථාවක් නේද? වර්තමානයේ වෙනකොට මියන්මාරයේ තත්ත්වය කොහොමද? මේ ආසියාන් කියන සංවිධානය ඇසෝසියේෂන් ඔෆ් සවුත් ඊස්ට් ඒෂියන් නේෂන්ස් කියන හඳුන්වන මේ රටවල් 10කින් සමන්විත මේ එකමුතුව ඉතාම හොඳ වේදිකාවක්. මේ කලාපීය රටවල අභ්‍යන්තර ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඇතරම මේ ආසියාන් සංවිධානය ආරාධනා කළා මියන්මාරේ නායකයාට. මේක එක අරමුණක් තමයි මියන්මාරේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය සමතේකටපත් කිරීම. අපි දන්නවා මේ පෙබරවාරි මාසයේ සිදුවුණු මේ හමුදාව බලය අත්පත් කර ගැනීම සිද්ධියෙන් අනතුරුව මියන්මාරේ ඉතාම බිහිසුණු තත්ත්වයක් පවතින්නේ. විශාල වශයෙන් පිරිස් ඝාතනය දක්වලා තිබෙන මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ වෙන විට නිකුත් කළ වාර්තාවකට අනුව රටේ ඇතැම් ප්‍රදේශවල විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම සිදුවීම් වාර්තා වෙලා තිබෙනවා. ඒ අතරම ඇමරිකා එක්සත් ජනපදයේ සේත් සභිකයන් පිරිසක් ඉල්ලීමක් කරනවා ජෝ බයිඩන්ගෙන් මියන්මාරේ රජයට අයත් තෙල් සහ ගෑස් ව්‍යාපාරවලට එරෙහිව සම්බාධක පනවන්නට කියලා. ඉතින් පෙබරවාරි පළවෙනිදා කුමන්ත්‍රණයෙන් අනතුරුව රටේ සිදුවන මේ විවිධ ආකාරයේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පිළිතුරු වශයෙන් මේ ක්‍රියාමාර්ගය ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. නමුත් මේ ඉල්ලීමට කෙතෙක් දුරට වොෂින්ටනේ අවනත වේවි කියලා කියන්නට බෑ. මොකද මියන්මාරේ මීට ඉහතත් හමුදා පාලනය පැවති කාලේ හමුදා පාලනය පවත්වාගෙන යාමට ප්‍රධාන වශයෙන් හේතුවක් වුණේ බටහිර තෙල් සමාගම්, ගෑස් සමාගම් මියන්මාරයේ සමග සිදු කළ මේ ඒකාබද්ධ ආයෝජන. දැනට වුණත් ගත්තොත් ඔය ප්‍රංශයේ ටෝටල් සමාගම, ඇමරිකාවේ ෂෙවරොන්, දකුණු කොරියාවේ පැස්කෝ සමාගම, අනෙක් අතට චීනයේ CNPC මේ සමාගම් ගණනාවක් මියන්මාරයත් සමග ඒකාබද්ධව මේ ගෑස් සහ තෙල් කර්මාන්තවල ආයෝජන සිදු කරනවා. කෙසේ වෙතත් මේකේ තවත් එක පැතිකඩක් තිබෙනවා සංජීවනී. ඒ තමයි බොහෝ දුරට මේ මියන්මාරයේ සම්බන්ධයෙන් මේ ඉදිරිපත් කරන මේ වාර්තාකරණය ඇතුළේ අපි දකිනවා බොහෝ දුරට අර 2013 වසරේ ලිබියාව සම්බන්ධයෙන්, 2014 වසරේ යුක්‍රේනයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ආකාරයට සමාන ආකාරයෙන් මියන්මාරයේ ඉලක්ක කරගෙන රජයට පමණක් ශෝධනා කරන විපක්ෂයේ කණ්ඩායම් සහ අනෙක් අතට මේ ওই බටහිර බලවත් රටවල සහාය ලබාගත් ඇතැම් ප්‍රචණ්ඩකාරී සංවිධාන සිදු කරන අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් බොහෝ දුරට මගහරවල තමයි මේ වාර්තාකරණ ඉදිරිපත් කෙරෙන්නේ. මේක සාමාන්‍යයෙන් ඔය තීරයක් මාවතක් චීනයේ වැඩපිළිවෙල හා සම්බන්ධ වූ රටවල් ඉලක්ක කරගෙන මේ මොහොතේ අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතන මේ රටවල් අභ්‍යන්තරයේ සිද්ධ වෙන යම් යම් කාරණා පිළිබඳව එක පැත්තක් පමණක් එක් මතයක් පමණක් නියෝජනය වන ආකාරයේ ආඛ්‍යාන ඉදිරිපත් කරනවා. මේකේ අරමුණ තමයි මේ වැඩපිළිවෙලට මේ රටවල් එකතු වීම වැළැක්වීම. හොඳයි, අපි තවත් බොහෝ තොරතුරු පිළිබඳව කතා කරමු. ඊට කලින් වෙලාව බලමු. Let to grow coffee pro සතටින් සිටින්නයි සතටින් වැඩෙන්නයි from Nestle. මේ සිටින්න අප සමග සිව්සුවදීමත් අමෘතා 4-in-1 සිත්සුවදීම පිරේවා. ඩයලොග් අපි වෙනුවෙන් හැම මොහොතකම අලුත් කරන අනාගතය. නැවතත් සුපිරිදු වැඩසටහන. කුරුඳු කොම්බ සහ පිවිතුරු මාත්සුවදෙන් බයෝක්ලීන් ටයල් සහ සර්ෆස් ක්ලීනර්.
දිනපතා සිවුදෙස වැඩසටහන නරඹන්න අපි ඔබට ආරාධනා කරනවා වගේම සිවුදෙස රූපවාහිනී Facebook පිටුව සම්බන්ධවත් මතක් කරන්න ඕනේ. මොකද පැරණි වැඩසටහන නරඹන්න මොකද මේ සියල්ලම අන්තර්ගත වෙලා තිබෙන්නේ කාලීන සිදුවීම් පිළිබඳව ලෝකයේ පිළිබඳව දන්න මෙතින් ඒ තාමත්ම වටිනා දෙයක්. ඊළඟට අපි කතා කරන සූදානම් තවත් සුවිශේෂ දෙයක් පිළිබඳව අපි තාමත් හිතාගෙන ඉන්නේ තාමත් එදිකුත් වෙලා තිබෙන වාර්තාවලට අනුව අපි තාමත් දන්නේ චීනයෙන් තමයි කොරෝනා වසංගතය ආරම්භ වුණේ කියලා. එතකොට නමුත් චීන යම් පමණකට මේ වෙනකොට පාලනය කරමින් තිබෙන රටක් සාර්ථක විදිහට. හැබැයි ඉස්සරහට කම්කරු දිනේ සැමරීම චීනයේ මේක බොහෝ අපූර්ව විදිහට සිද්ධ වෙන දෙයක්. ඒ වගේම තමයි විශාල වශයෙන් මහජනතාව එක්රැස්වීම කියන කාරණා. මෙන්න මේ තත්ත්වයන් වලදී චීනයේ කොයි ආකාරයකින්ද මේව පාලනය කරගෙන තියෙන්නේ සහ අභියෝගයක් වේවිද එරටටත් අනෙක් රටවලට වගේම මේ තත්ත්වය. ඇත්තටම චීනය කියලා කියන්නේ සංජීවනී මේ ලෝකයේ වැඩබිම හැටියට සලකන්නට පුළුවන්. ඉතින් අර මහන්සියලා වැඩ කරන ජනකායකට තමයි නිදහසේ සුවේ වඩාත් හොඳින් දැනෙන්නේ. මේ නිසාම අපි දැක්කොත් එimhe මේ වාර්ෂිකව චීනයේ මේ නිවාඩු දිනයක් එනකොට එක දිගට මේ නිවාඩු දින කීපයක් එනකොට චීන ජනතාව විශාල වශයෙන් මේ විනෝදාශ්‍රාදයේ සඳහා ගමන් බිමන් වල තමන්ගේ නෑදෑ හිතුන් තන දක බලා ගන්නට නරඹන්නට යනවා. හැබැයි චීනයේ මං හිතනවා මේ චීනයේ මේ වෙන විදිහට මේ රෝගය පාලනය කළ ආකාරයට අනුව චීනයේ තර ඉන්දියාව වගේ අර කුම්මේලා වගේ තත්ත්වයක් උද්ගත වෙන එකක් නෑ. මොකද බොහෝ දුරට සෞඛ්‍ය ආරක්ෂණ නීති රීති වලට ඒ පිළිවෙත් වලට අනුකූලව තමයි චීන ජනතාව තවමත් කටයුතු කරන්නේ. මොකද ඔවුන් මේ අභියෝගයට මුලින්ම මුහුණ දුන්නු ගැට මේ වෙන විදිහට මේ මම ඇත්තටම වාර්තා දෙකක් තෝරගත්ත එකක් බ්ලූම්බර්ග් වෙබ් අඩවියෙන් අනිත් එක ගාඩියන් co.uk කියන වෙබ් අඩවියෙන්. මේ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය තිබෙනවා මේ චීනයේ දැන් ওই ලේබර් ඩේ කියනකොට දින පහක කාලයක් සෙනසුරාදා සිට චීනයේ ජනතාවට විවේක දින හැටියට සැලකෙනවා. ඉතින් මේ දින පහක කාල සීමාව තුළ ගමන් බිමන් යාම සඳහා සූදානම් වන ජනතාව දැනට සංචාර මිලියන 200ක් trip.com කියන වෙබ් අඩවිය ප්‍රකාශ කරන ආකාරයට සංචාර මිලියන 200ක් සිද්ධ වෙවි කියලා අපේක්ෂා කරනවා. මේක චීනයේ ජාතික විවේක දින හා සම්බන්ධව ගත්තොත් ජාතික නිවාඩු දින හා සම්බන්ධව ගත්තොත් නව වාර්තාවක්. ඒ වගේම ෂැන්හයි වල ඩිස්නි ওই ෂැන්හයි ඩිස්නි ඒ ස්ථානයේට මේ වෙන විට විශාල වශයෙන් ටිකට්පත් අලෙවිලා අවසන්. විශේෂයෙන් එක පැත්තකින් ගුවන් ගමන් අනෙක් අතට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර අනෙක් අතට හෝටල් කාමර ඒ වගේම මේ කාර් රෙන්ටල්ස් මෝටර් රථ සඳහා කුණී රථ සඳහා මේ ලැබිලා තිබෙන ඇනුම් සියල්ල ගත්තට පස්සේ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවක් තමයි වාර්තාවන්නේ. විශේෂයෙන්ම 2019 වසරට සාපේක්ෂව මේ වසරේ විශාල වශයෙන් චීන ජනතාව ගමන් බිමන් යාමට උනන්දුවක් දක්වනා මේ නිවාඩු සමය තුළ අනෙක් අතට මේ යුරෝපයේ දෙසට හැරුණොත් එම ගාඩියන් වෙබ් අඩවිය සඳහන් වෙනවා මේ යුරෝපා රටවල සංචාරක කර්මාන්තය මේ වන විට අර්බුදයකට ලක් වෙලා තිබෙනවා මේ කොරෝනා වෛරස් ආසාදනය මුල් කරගෙන. අනෙක් අතට මේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය නිසා යුරෝපා සංගමයත් බ්‍රිතාන්‍යත් අතර දැන් මේ අලුත් වැඩපිළිවෙලක් ඇති කරගත යුතු වෙනවා. මොකද තවදුරටත් බ්‍රිතාන්‍ය සමාජික රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමේ සමාජිකයෙකු නොවේ. මෙවැනි තත්ත්වයක් තුළ බ්‍රිතාන්‍ය සහ යුරෝපා ජනතාවට මේ යුරෝපා රටවල් වල සංචාරය කිරීමේදී ඔවුනට කොවිඩ් සහතිකයක් නිකුත් කිරීමට දැන් කටයුතු කරලා තිබෙනවා. මේ සහතිකය බොහෝ දුරට මේක අර අතේ ගිනින සහතිකයට වඩා ජංගම දුරකථනවල අවශ්‍ය තැන්වලදී පෙන්වලා කියන්නට පුළුවන්. මම නියෝදායනය වෙලා තිබෙන්නේ මම එන්නත ලබාගෙන තිබෙන්නේ එමත් නැත්තම් මට මේ රෝගය නැහැ කියන එක ඔප්පු කිරීමට සිදු වෙනවා මේ දේශ සීමා බදව උමුව ගමන් කිරීමේදී. සිවුදෙස වැඩසටහන ඔස්සේ අපි නිරන්තරයෙන් පරිසරය පිළිබඳව බොහොම සංවේදීව කතා කරනවා. මේ සම්බන්ධයෙන් ඉල දැක්වෙන නවත මාධ්‍ය වාර්තා මොනවද කියන කාරණා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරනවා. විශේෂයෙන් ලෝකේ පුරා වනාන්තර සහ වනජීවීන් තිබෙන තර්ජනකාරී තත්ත්වයන් මොනවද කියන එක වර්තමානයේ වෙනකොට මොනවද අලුතින් වාර්තා වෙන තොරතුරු. මෙතන ඇත්තටම වාර්තා දෙකක් අද ලබා ගත්තා. එකක් තමයි මේ IUCN කියලා හඳුනනවා. IUCN කියලා හඳුනන මේ අන්තර්ජාතික සංරක්ෂණ ආයතනය ඉන්ටර්නැෂනල් කන්සර්වේෂන් යූනියන් කියලා හඳුනන මේ සංරක්ෂණ ආයතනය ලෝකේ පුරා මේ රතු දත්ත ලැයිස්තුවක් පවත්වාගෙන යනවා. ලෝකයේ වඩාත් වඳවයාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ව විශේෂ එන්ඩේන්ජර්ඩ් ස්පීසිස් කියලා හඳුනන ශාක හා සත්ව විශේෂ වලට වෙන බලපෑම පිළිබඳව මේ අධ්‍යයනය මේ ආයතනයේ නිරතුරු අවධානයෙන් පසුවන. අනෙක් අතට දිළිඳුකම පිටුදැකීම සහ දේශගුණික විපර්යාසය අතර තිබෙන සම්බන්ධකම. මොකද
මේ දේශගුණික විපර්යාසයෙන් සිද්ධ වෙන බලපෑම සංජීවනය මේ ලෝකයේ විවිධ කලාප වලට විවිධාකාරයෙන් බලපාන්නේ. ඒ වගේම මේ පොහොසතුන්ට මේක බලපාන ආකාරයේ දුප්පතුන්ට මේක බලපාන ආකාරයේ වෙනසක් තිබෙනවා. විශේෂයෙන්ම මේ අද අපි දකින මේ දේශගුණික විපර්යාසයේ මේකට ප්‍රධානතම හේතුව තමයි ඔය උතුරු අර්ධගෝලයේ කාර්මික රටවල් කාර්මීකරණය කරා ගමන් කිරීමේදී වායු ගෝලයට සිදු කරන ලද විමෝචන. මේ විමෝචනයේ ඉහළ යාමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද ලෝකයේ මේ මිහිතන උෂ්ණත්වයේ ඉහළ ගොස් තිබෙන්නේ. අපි ඊයේ කතා කළා කාර්මික අවධියෙන් පස්සේ ගෝලීය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 1කින් පමණ වැඩි වෙලා තිබෙනවා. දැන් බොහෝ දුරට අපි මේකට කඩිනමින් විසඳුමක් ලබා නොදුන්නොත් මේ බලපෑම එන්න එන්නම වැඩි වෙනවා. ඉතින් එක පැත්තකින් ලෝක බැංකුව සිදු කළ නවතම අධ්‍යයනයකට අනුව ඉදිරියේදී මේ දේශගුණික විපර්යාසයට නිසි ලෙස විසඳුම් සෙවීමට ලෝකයේ අසමත් වුණොත් එහෙම මිලියන 200ක පිරිසක් අතිරේකව දිලින්දන් බවට මේකට කියනවා එක්ස්ට්‍රීම් පවර්ටි කියලා, ආන්තික දිලිඳුකම කියලා. ඒ කියන්නේ ලෝක බැංකුවේ තක්සේරු වලට අනුව දවසකට ඩොලර් 190ට වඩා අඩු ආදායමක් ලබන ජනතාව අපි හඳුන්වන්නේ මේ ආන්තික දිලිඳු බවේ සිටින ජනතාවක් හැටියට. මේ සංඛ්‍යාවට මිලියන 200ක පිරිසක් අලුතෙන් එක් වේවි කියලා ලෝක බැංකුව නවතම අධ්‍යයනයක් මගින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව දේශගුණික විපර්යාසය පිටුදැකීමේ සටනේදී මේ දිලිඳු ජනතාවට මගින් සිද්ධ වෙන බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. අනෙක් අතට IUCN ආයතනයේ වාර්තාව මගින් පැහැදිලිව පෙන්වා දෙනවා වර්තමානයේ ලෝකයේ තිබෙන මේ යුද ගැටුම්. මේ යුද ගැටුම් නිසා සිදුවන පාරිසරික හානිය මේක අමුතුම පැත්තක්. මොකද මෙතෙක් මේ යුද ගැටුම් නිසා වනජීවීට සිද්ධ වෙන බලපෑම පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු වුණේ නැහැ. නමුත් අන්තර්ජාතික සංරක්ෂණ ආයතනය ස්වභාව ධර්මයේ සහ යුද ක්‍රියාකාරීත්වය නේචර් ඇන් මිලිටරි ඇක්ටිවිටි කියන මේ දෙක අතර තිබෙන සම්බන්ධතාවය පිළිබඳව සිදු කළ නවතම අධ්‍යයනයකට අනුව වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා පත්‍රිකාවක්. මේ පත්‍රිකාව හඳුන්ලා තිබෙන්නේ Nature in a Globalized World, Conflict and Conservation. මේ වාර්තාව මගින් පෙන්වා දෙනවා යුද ගැටුම් නිසා ජන ජීවිතයට පමණක් නෙමෙයි ස්වභාවික පරිසරයටත් විශාල බලපෑමක් එල්ල වෙනවා. මේ නිසා IUCN ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය බ්‍රූනෝ ඔබර්ලි ප්‍රකාශ කරන මේකට සරල විසඳුමක් නැහැ. නමුත් එක පැත්තකින් ස්වභාව ධර්මය ආරක්ෂා කරන අතරම සාමය ප්‍රචලිත කිරීම සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතුයි කියලා. ඉතින් IUCN ආයතනය 1960 දශකයේදී ඔය රතු ලැයිස්තුව ප්‍රකාශයට පත් කළා. එමගින් තමයි ගෝලීය ජෛවවිධත්වයට සිද්ධ වෙන බලපෑම, තර්ජන වලට මුහුණ පා සිටින සත්ව විශේෂ පිළිබඳව අවධානය යොමු කළේ. දැනට මේ ලැයිස්තුවේ 37,400ක් මේ රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කරලා තිබෙනවා. මම මීට දශකයකට විතර කලින් IUCN මේ බැංකොක් සමුළුවට සහභාගී වුණා. මට මතක එතකොට ලැයිස්තුවේ හිටියේ 24,000, දැන් 37,000 දක්වා මේ ශාක සත්ව විශේෂ වැඩි වෙලා තිබෙනවා වඳගාමී තර්ජනයට මුහුණ පා සිටින. විශේෂයෙන්ම ලෝකේ පුරා දැනට සාමාන්‍යයෙන් යුද ගැටුම් 200ක් විතර තියෙනවා. මේකෙන් තමයි මේ වනජීවීට විශාල බලපෑමක් එල්ලවන්නේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක මේ ග්ලැසියර් දියවීම කියන කාරණාව කොයි ආකාරයෙන්ද ලෝකෙට බලපාලා තිබෙනවා කියන එක කතා කරමු. ඔව්, ග්ලැසියර් ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ ග්‍රීන්ලන්තය සහ ඇන්ටාර්කටිකාව මේ ප්‍රදේශවල තිබෙන ග්ලැසියර් අමතක කරලා මේ ගාඩියන් පුවත්පතේ අද මේ ගාඩියන් වෙබ් අඩවියේ තිබෙන වාර්තාවක් විද්‍යාඥයන් ලෝකේ පුරා තිබෙන අනෙකුත් ග්ලැසියර් සියල්ල සමස්තයක් හැටියට අරගෙන අධ්‍යයනයක් කරලා තිබෙනවා. ඒ අනුව ගත වුණු වසර 20ක කාල සීමාව තුළ මේ ග්ලැසියර් දියව යාම දෙගුණයකින් වැඩි වෙලා තිබෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මොකද ලෝකේ පුරා මේ වෙන විට මේ ග්ලැසියර් දියව යාම සහ සාගරයේ උෂ්ණ මේ සාගරයේ ජල මට්ටම ඉහළම අතර සම්බන්ධයක් තිබෙනවා. දූපත් රාජ්‍යවලට මගින් විශාල බලපෑමක් එල්ල වෙනවා. ඉතින් ඒ අනුව මේ අධ්‍යයනය ප්‍රකාශ කරන ආකාරයට ග්‍රීන්ලන්තයේ ඇන්ටාර්කටික් අයිස් තලාවන් හැරුණුකොට ලෝකයේ තිබෙන අනෙක් ග්ලැසියර් මේ ග්ලැසියර් 2006 වසරේ ඉඳලා 2019 දක්වා මේ පූල් අධ්‍යයනයකට භාජනය කරලා තිබෙනවා. මේ ග්ලැසියර් වලින් අහිමි වෙලා තිබෙන මේ අයිස් ප්‍රමාණය ගත්තොත් එහෙම ගිගාටොන් අවුරුද්දකට ගිගාටොන් 267ක්. ඉතින් ගිගාටොන් 267ක් කියලා කියන්නේ මේක සාමාන්‍යයෙන් ගිගාටොන් එකක් කියලා කියන්නේ ඔය ඇමරිකාවේ නිව්යෝක් වල
සැන්ටල් පාක් එක තරම් විශාලයි කියලා කියනවා. උසින් ගත්තොත් අඩි 1119ක් විතර. ඒතරම් විශාල අයිස්කුට්ටියක් වසරකට අහිමි වෙනවා. ඉතින් දැනට ලෝකයේ තිබෙන මේ ග්ලැසියර 2000 සමාවනේ 220,000ක් තිබෙනවා. එම ග්ලැසියර වලින් තිබෙන අයිස් ප්‍රමාණයෙන් අඩක් පමණ ගත වුණු වසර 20ක කාල සීමාව තුළ දියව ගොස් තිබෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි මිනිසා විසින් වායුගෝලයට උදාහරින කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු ප්‍රමාණය ඉහළ යාම. මිනිසා දිනෙන් දිනයට පත්වෙන අලුත් අලුත් දේවල් සොයා ගන්නවා. මේ කියන්නේ සූදානම් වෙන්නේ වල්නාශක වෙනුවට හොයාගත්තු අපූර්ව විකල්පයක් ගැන. ඔව්, අපි දන්නවා මේ කුමිනාශක වල්නාශක ඒ බොහෝගවලට හොඳ වුණාට, නමුත් එමගින් මේ කුමීන්ට අනිකුත් සත්වුන්ට පරිසර පද්ධතියට බලපෑමක් සිද්ධ වෙනවා. මේක අපූර්ව ආකාරයේ මේ යන්ත්‍රයක්. මේක හඳුන්වලා දීලා තිබෙන්නේ මේ කාබන් රොබෝටික්ස් කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. මේක මේ කාබන් රොබෝටික්ස් කියන මේ යන්ත්‍රයට පුළුවන්කමක් තිබෙනවා පැයකට වල් පැලෑටි 100,000ක් විනාශ කරන්නට. ඉතින් අපි දන්නවා බොහෝ දුරට මේ කෘමිනාශක වල්නාශක නිසා පක්ෂීන්ට, මත්ස්‍යයන්ට, කෘමීන්ට, ඇතැම් විට මිනිසුන්ටත් හානිකර තත්ත්වයන් උද්ගත වෙනවා. නමුත් මේ නවතම මේ තාක්ෂණය මේකේ මේ යන්ත්‍රයට පුළුවන්කමක් තිබෙනවා වල් පැලෑටි හඳුනාගන්නට, ඉලක්ක කරගන්නට, විනාශ කරන්නට. ඒ සඳහා පාවිච්චි කරන්නේ මේ තර්මල් එනර්ජි, මේ බලශක්තිය යොදා ගැනීමෙන් තමයි මේ යන්ත්‍රය මේ කාර්යයට කරන්නේ. නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින් සහ බැඳුණු අනෙක් නම මයිකල් කොලින්ස්. සඳගමනට එකතු වුණත් සඳට ගොඩ නොබැස්ස මිනිසා. අපි කියන සූදානම් වෙන්නේ මයිකල් කොලින්ස් කියන අපූර්ව ගගනගාමියාගේ අභාවය ගැන. ඔව්, මේ යන විට ඔහු 90 වියේ පසු වුණේ. ඉතින් ලෝකයේ පුරාම මේ කතා බහට ලක්ුණු චරිතයක්. ඒ වගේම දැන් බස් ඕල්ඩ්‍රින් විතරයි ඉන්නේ. මේ නීල් ආම්ස්ට්‍රෝන් මේ තිදෙනාගෙන් දෙවෙනෙකුම දැන් මේ වෙන විට අපි අතරින් සමුගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ අපි කතා කරන මයිකල් කොලින්ස්, ඔහු 1969 ඇපලෝ 11 මේ සමුතරණය කිරීමේ ගමනට එකතු වුණු සමාජිකයන් තිදෙනාගෙන් එක්කයෙක්. ඔහු අර ලූනා ඕබිට් එකේ මේ සදුගේ කක්ෂයේ තමයි සිටියේ. නීල් ආම්ස්ට්‍රෝන් සහ බස් ඕල්ඩ්‍රින් සද මත පාතබන විට ඉතින් 91 හැවිරිදි ඕල්ඩ්‍රින් තවමත් ජීවත් වෙනවා. ඉතින් ඔහු තමන්ගේ සගයාගේ මරණය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරලා තිබෙනවා. 2019 ජූලි මාසේ 16 වෙනිදා කොලින්ස් ෆ්ලොරිඩාවල කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයටත් ගියා. වසර 50කට පෙර තමන්ගේ අතීතය සිහිපත් කළා ඔහු එයිදී. ඉතින් ඔහු පිළිකා රෝගයට ගොදුරු වීමෙන් මරණයට පත් වූ බව තමයි BBC ප්‍රවෘත්ති සේවය සඳහන් කරන්නේ. මිය ගියත් හැමදාමත් මිනිසුන් අතර ජීවත් වෙන, නැත්නම් හදවත් තුළ ජීවත් වෙන මිනිසුන් තමයි. ඉතින් එවැනි තොරතුරුත් එක්ක හිටු දසනත ඔබ හමුවන බලාපොරොත්තු වෙන්නේ සිවුදසින් පුරුදු වෙලාවට අදට සමගන්නයි මේ සූදානම. අද තොරතුරු විශ්ලේෂණය කරන්න එකතු වුණේ ප්‍රවීණ විදේශපති විචාරක මාධ්‍යවේදී විජේදිසා නායක. අයබෝන ඔබට. ඔබට සමුදින් අපට සුබ දවසක්, නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමගන්නවා. අයබෝන.